සමකී ජනපල වේගින් රජයට කු වේලුකුමාර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දෑසිරි ජයසේකර මහතා මෙම ප්‍රකාශය සිදු කර තිබුණේ පසුගියදා අකුරැස ප්‍රදේශයේ පැවතිය සීමකදී. එම ප්‍රකාශය තුළින් සිය කීර්තියට හානියක් සිදු වූ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා වේලුකුමාර් මන්ත්‍රීවරයා කුණුකුල පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ මෙම නියෝගය නිකුත් කළා. ඒ අනුව අදාළ ප්‍රකාශය දෑසිරි ජයසේකර මහතාගේ Facebook පිටුවේ සහ සමගී ජනපල වේගයේ Facebook පිටුව ඇතුළු සමාජ මාධ්‍යවලට කිරීම වළක්වාලමින් මෙම වර්ණ නියෝගය නිකුත් කෙරුණා. එය දින 14ක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන්. දිවයිනී ජනප්‍රිය පාසල් හතරකට අලුතින් පත්කළ විදුහල්පතිවරුන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරුදානම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමයේ ගුණකුල මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර ලබා දුන්නා. ඒ එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ ලංකා ගුරු සංගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. අදාළ සංශෝධිත පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 23 කැඳවන ලෙස නියෝග කෙරුණා. පෙත්සම්කරුවන් පවසන්නේ කොළඹ රාජකීය සහ මහනම් විද්‍යාලවලට කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලය හා වේල්ස් කුමාර විද්‍යාලයට නව විදුහල්පතිවරුන් පත්කිරීම අවිධිමත් ආකාරයෙන් සිදු කර ඇති බවයි. ගාලු මෝදර ගෝටාගෝගම අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරයේ අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පිත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාට මාර්තු මස 4 දා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කළ ලෙසද නියෝග කෙරුණා. නීතිඥ සේනක පෙරේරා මහතායි පිටසම ගොනු කර තිබුණේ. මෙවැනි අනතුරුදායක මාර්ග බාධක රඳවා තිබීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් 5,00,000 වන්දියක් අයකර දෙන ලෙසත් නියෝග නිකුත් කළ ලෙසයි පිටසම්කරු ඉල්ලා තිබෙන්නේ.